මෙිත්තේන ිත්තන විහාරාමියන්ුවෙන් සමාධංගට කියලා නවංග උපලහත සූත්‍රයේ විග්‍රහ වෙනවා අංගුතර නිකායේ සූත්‍රයා ඒ නවංග උපසත සූත්‍රය පෙන්ලා තියනවා අස්්්‍රාංග උපසතයට එකතු කළ යුතු දෙයා. එක වැඩිපුර හොඳයි අංග අටකින් යත්තවන් ඒවාගේ හංග අටකින් ඉල්ත වෙන මේ සිික්ෂාපාද අල්ලක් එකතු කරලා. මුල් කාලෙකදී ඉදාතිමිච සම්ප්‍රදායයට අනුකූලෝ විසාකා උපාසිකාව බිස්සූන් වහන්සේලා පොහොය කරන දවසක තමන්ටත් සිතනා අටසිල් හකින්ද හැමයි ඒ ශෙලලා තිවිචා අශ්්‍රාංක උපහත් සූත්‍රය වසිීතිබුන් නැහැ එදා සම්ප්‍රදායන් පාර්තනාගේ වටසිල් තමයි තිබුණ ඔකංකරන්නනෑ කාමිහිවර්දව ඇතිරෙන්නේෑ ොර කියන්නෑ මත් පැන් බොන්න නෑ. එති ඒවින් ඔයිඉදිර පටන්ගෙන ඒ පහත් එහෙ අරගන්නවා ඉටවසි විකාලයේ වලදන්න නෑ. එතොට ඒවාගේම ඉති ඔයා දීවසයෙන් අර මල් ගද ගුලන් දරන්නේ සරසාන්න නෑ අද වශයෙන් කන්නේ කරගෙන ගත්ත ශික්ෂාපද. උත්සුන් වොලු මහසුනොල ඉඳගන්න නෑ. ඔයයාදීසියෙන් ගත්ත සීමව ස්සර දලාම අපපුේ එකක්. ලෞකික අදහත කළ විතර සීම වෙලා තිබුණා කොටසයි තිබුණේ අන්නේ කොටස තමයි මුල්කාලේ සමාදංගුණේ මෙම සමාදංලා බුදුරණන් වහන්සේට ගිහිලලා කියවා ඉළඟ දවස සාමිනි මමත් වයේ මෙහෙම වැඩක් කළ මේ සල්පාදාටක් සමාදංගුණා ඒම කෙන් බුදුරාන් වහන්සේ ඒ කාරණය මුල් කරගෙන විසාකා මේ ශිල්පාද අට මේ ආරය වෙනේ පිටන හැටියට පවතින හැටියට සමාඳං වඩ. ඒක හරි වැදගත් කියලා. විස්තර කරලා දුන්නා. අන්න එදායිදන් තමයි අපිට මේ බුද්ධ සාාසනය තුළ තියෙන අර්ථවා ශක්සාපද හම්බ වුණේ. බුදුරාන් වහන්සේ අනුමත කරලා දුන්න ක්‍රමවේදී අනුවයි ඒක ගත්තේ. එතකං අපි හිටියෙත් සත්තු හරන් නැකිලා පලවෙනි ශක්සාපද දෙවන් සීමා කරගෙන. රං කරන්න යඇකිින් මටමට සීමා කර ගත්ත සික්ෂපද ඇතිබුණේ. අන්නේ සිික්ෂපදයි නැවතිල නැහැ මේ සිික්ෂාපද නිවල දක්වාම යන සිික්ෂාපද මේවාම සමාජයට කොයින්ඩ කියල ප්‍රශ්නයක් එන්න පුළුවන්. මීට පෙරති විච්ච කාශ්‍යප බුද්ධසාාසනයේදී කාශ්‍යප බුදුරාන් වහන්සේ මේ සිික්ෂාපද ම ්‍රාකන්ට දේශනා කරලා තිබුණා එකකාලී. අන්නේ කරලාතිවිච දේශනාවේදී ඒ සිික්ෂාපද දිගෙන්ටිකට ගෙනාව. කල් යනකොට කොටසං කොටස ස අත්තැරල අත්තැල්ල හිල්ල අන්තිවු අස්ත්‍රාවශේ ස වසය තමයි ඉතුරලා තිබුණි පානාතිපාතා වේරමණන්නේ සික්කාාපදන් සමාධයාමිකිවා මම සතුන් නොමාරමි කියෙන ගන්ඩට සීමාව වුණ. ඒ හරි පංච දුෂ්චාර්තය පෙන්ලා දුන්න සක්විති රජවරු පංච දුෂ්චර්තයයේ වැලකෙන්ඩ අනුසාසනාවක් ලෝකයට කරනවා කාලයක් කැනකට ඒ අර්මුශාසනය මට්ටමට සීමා වුණා සතු මරන්නේ හොරකං කරන්නේ කාමයවර්ද වැඇසිරෙන්ෑ බොරු කියන්න මත් පැන් බොන්න මෙන්න මේකෙ තමයි ඒ පංච සික්ෂ පාද කියලා. කාසය ුදුරාන් වහන්සේගේ ශාසනීති පෙන්ල්ල දුන පුූර්ණ සික්ෂාපත ක්‍රිකෙන්ටි අඩුවවෙල අඩුවුලා ගකිහිල්ල ඒ සක්විත රජවරුප එන්නලා දුන්න සිික්ෂපද පහළ සීමා වුණා. මෙන්න මේ සික්ෂපත පහල් සවතුනා කිකතුවර තමයි ඒකාලීත් අත්්‍රාන්කිසිගේ මුලද සිබුුණේ. ඒටිකන් නස්ථාවශේශවාසීන් ගෙනවා. අන්නිය ගෙනත්තිපච සිික්ෂා තමයි මේ බුද්ධසාාසනයේදී දදුරාන් වහන්සේ විග්‍රහ කළ දෙනතුරු බෞද්ධ පිරිසත් දැනගෙන හිටියේ අන්නේ තිවිච්ච ආකාරයගේ බොහොම අර්ථය යටපත් වෙලා පොඩ්ඩක් මතුවෙලා තිවි්ච සික්ෂාපද අටත්තමයි විසාකා උපාසිකාව සමාධන්ගේවෙර අ දල ඊළඟ දස බදරාන් වහන්සේ ගහිර කියා සිටියේ මේකරකිෙන විසාක උපෝසතය විසාකා උපාසිකාව පෙත්නා දුන්න උපෝසතු සමාධානී නිවද බුදුපාණන් වහන්සේ විග්‍රහ කරලා දුන ශික්ෂආටක් ඒ සිත්සාටක් විග්‍රහ කලා දීලා මේ සිික්ෂටට නොවැන්නකුත් එක්කරඩ අර අට්ටාංග පොතත සූත්‍රයක ශික්ෂආටට නව වැනි කොටසක් එකතු කොරලා ඒක වටිනාකම පෙන්න්න දුන්නා මොකද හේතුව මේ බුද්ධ වාාසනයක පම ලෝතරා බුදුපාණන් වහන්සේ නමක් පමණක් ලෝකට දේශනා කරන මෛත්‍රී භාවනාවත් තිබුණා ඒ මෛත්‍රී භාවනා තුන් ලෝකෙ කවුරුවත් දන්න රෝතරා බුදුවරුවරෙන්ට ඒ මෛත්‍රී භාවනාව ලෝකෙට කියාදනෙ ලෝතරා බුදුපියාණන් වහන්සේලා ඒකට අරඹුණ ලෝකසත්වයින්ට නිවන් සම්පත්තිය ලවාදීීම නිවනය වටිනාකම පෙන්දර. නිවනෙන් කරන ආසීරවාදයෙන් කරන ආසීරවාද දෙන මෛත්‍රියයා. නිවන ලෝකෙට දෙද ලක කිසි හමතෙක් නෑ ලෝත්‍රා බුදුපාණන් වහන්සේ නමක් කරෙන්ඩ. මෙන්න මේ නිසා ලෝත්‍රා බදුපාණන් වහන්සේ නවක් නිවනෙන් සෙත්පතනවා. විවේක නිශ්‍රීත විරාග නිශ්‍රීත නිරෝධ නිශීත වොත්සග පරිනාමී මෙත්තා සහගත සති සම්බෝජ්ජන්ගේ වලන්ඩ ධම්ම වි්චය සම්බෝජ්ජන්ගේ වලන්ඩ ප්‍රීති සම්බෝජ්ජන්ගේ වලන්ඩ පස්සද්දි සම්බෝජ්ජන්ගේ වලන්ඩ එතකොට සමාධ සම්බෝජ්ජන්ගේ වලන්ඩ උපේක්ෂ සම්බෝද්ජන්ගේ වලන්ඩ මේ ආද වශයෙන් සත්්‍යබෝජ්ජන්ග වලන්ද මෙ මේක තමයි ලෝතරා බුදුපාණන් වහන්සේලා දෙන ආරය මෛත්‍රිය මේක ලෝතරා බුදුපාණන් වහන්සේ නමක් හැරෙන්ඩ තුල් ලෝකයේ කිසිම කෙලෙක් නෑ මේක දෙන් මේ බුද්ධසාසනය මෛත්‍රී භාවනාව වටිලාකව මෙඳ මේකයි. ඒ බුදුරාන් වහන්සේ දුන්න මෛත්‍රී භාවනාව බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ නමක් අතින් අතල හගෙන අහගෙන ඇවිල්ලා. කවදහරි අවසායේදී ඒ එක නතරවඋනොත් එහෙම ආයිසරයක් මෛත්‍රී භාවනාව දෙන්නට වැහල්යි ලෞකික විතරයි දෙන්න තියෙන්නේ. ලෞකිකවු මෛතී කරුණා මුදදිතාව උපේක්සා කියන මේ සතර බහම විහරණයක් තියෙනවා ඒක බෝසතාන් වහන්සේරත් අබුද්ධෝොත් පාද කාල වැඩවා. බුද්දෝොත් පාදකාල ඒකෙන් සීමන් නොකර නිවන මුල්කරෙන් දෙන සාතියේ වටිනාකම පෙන්න්න පෙන්න මේ භාවනාව වඩන්නල දෙනකොට. මෙන්න මේ භාවනාව නිවනට හේතුවෙනවා අර ලෞකික වූ මෙට්තා කරුණා මිදිසාහ උපේක්ෂා කියන සතල බ්‍රහ්ම විහෙත්න සහිත ඒ භාවනාව බඹලෝ උපදින්ද හේතුවෙනවා බමලෝ ඉපදිලා අපේ බෝසතන් වහන්සේ එක අවස්ථාවක වඩලා ඒ ලබවු මහ පින්නේෙන් බමලෝ ඉපදනාා බමලෝ ඉපදිලා මේ ලෝකෙ හත්වතාවක් හටගෙන ලෝක විනාස වෙනක. ඒ කියන්නේ මහා කල්පයක් යන්නේ අන්තක් කල්ප අසූවා ඉච්චර කාලයක් ගිහ මේ ලෝකෙ විනාස වෙනවා. නැවතවාරයක් ලෝකෙ හැදෙනවා හැදිල පැවිදිල ආයුත්තම විනාස වෙනවා. ඔය කාලට අන්තක් කල්ප අසූවක් යන. බද්ධදේශනා වි්‍රහ කලා තියෙනෙක් ලෝත්‍රා බුද්ධ්ඥානයට පෙනිච්චක් නිසා පෙල්ලා දේශනා කළපුදයක් නිසා සානකරනුට දකින්න පුළුවන් දෙයක් නෙමෙයි. එස මේ ලෝකෙ මෙහෙ බෞ්තිනව අන්තකල්ප විශ්හ කිස්සෙල්ලා මෙන්න මේ අන්තක්කල්ප විස් කියන්නේ කොච්චරද කියල හ පෙන්ෙන ඔපමාවක් යොතුනා කියන්නේ හැතැක්ම දාසය. ඇතැක්ම දහසයක් දිගපල උස පෙට්ටියකට අබපුරෝල තිබුණදම් මේකින් අබ ඇටය කවුරු සිියකට පැසැරයක් අහ කරදානො මේ උපමාවක් මේ අබ ටික ඉවරවෙන්නේ අන්නේ සිය කවරුද්දර එක ඇටියයා ගැන්නේ හකරද පුහාම ඒ හේතුවවෙන්නම් මේ යොදනත් දි පෙට්ටි අබ යුරෙන්ට කොච්චර කල්ලි අයිද. මෙන්න මෙටත් ොල දිගයි අන්තක් කල්පයක් අන්තක් කල්පයක අවරුදු ගාන යොයකිවේ දැම් මේක හිතා ගණ්ඩ පුළුවන් ගයින්ඩ පුලුවන් කාලයක් නෙවෙයි ඒසා මේකට කියනවාව තවවතනයක් අසංක්‍ය කල්පය කියලා මේකට සංක්‍යයා බෑ උපමා මිසා සංක්‍යාවලින් කොහොම කියන්නද මෙන්න මේවාගේ කල්ප විශ්සක කාලයක් හල් ගොඩනැගුට හම මේ සත්ව ජීවිීෙන් ඉන්න දිට පවතින කාලයක් එනවා ඒ අන්තස්කල්ප විශ්ස අවසානයේ දී ලෝකෙ විනාසවෙෙන්ඩ පළංගන්නෝ එච්චරම කාලයක් විනාස වෙනවා ඉඩ පසේ ච්චරම කාලයක් විනාස වෙලා පවතිනෝ අයි මේ මනුස ලෝකයක් වේ රිියක වත්න නි සත්තුව අපායි සත්තු පේන වනමානිකවත් නෑ ඒ පරිසල සියල්ල විනාසයි. දෙවෙනි බ්‍රහ්ම තාලයේ ඉඳලා. දෙනි ප්‍රහම තලයේ මහා බ්‍රහ්මකයෙන් තැනට ඉන්න උපදින ඇය ඇරෙන්ද එතනින් උඩටය වයිතුරුයි ඉට පල්ලි හා තියෙන ඔක්කම විනාසයි. මෙන්නමිහෙම කාලයක් එෙනවා. ඔන්නේ කාල සීමවා කැවිදිිල්ලා අන්තාක්කල්ප විශ්යක්ක් හැදෙන් නැතව තිවිලා අයිත්‍යයේ සීමාතුළ අන්තක්කල්ප විශ්‍යක් යනවා නැත ලෝකයක් ගොන්නැකින්ද මෙන මේ ක්‍රමීට අනුකූලොව අන්තකල්ප විශ්ේවා හතරක් ඇනවා ලෝකයක් හටගෙන විනාසේලා නැවත හටගඩ මෙන්න විබඳු කාලසීමා හතාක් අ මිත්වලපු ආනිසන්සේට වහන්සේ බඹලෝ ඉපදිලා මේ ලෝක හත්වාතාවක් විනාශනවා දැක්කා ඔයාකාරී හිච්චර කාලයක් අර මහා බ්‍රහ්මනැල්නම් බඹතලයේ හිටිය මහා ප්‍රහ්ම කීණ කරත් එහා එදර මේ බමතල්ලෙ ඉන්න කාලේ අප මාන සුභ ඒවාගේම සුභ ඉන්හක ආදී වසින් පෙන්න්න කොටසත් තියනවා එතකොට අ්‍ය ආපස්සරකින් ලෝකෙ යනකම් සම්බන්ධ කොටසක් ඒ කාල සීමාව තුළේ එතනින් ගිහිල්ලා අර ඉහල ්‍රහ්ම ෝකය උන්වහන්සේ වාසය කරන අ මහා විනාශයට අහු වෙන්නේ ඒ ලෝකේ දවන ගින්නට අහුවෙන්නේ. අ මෙත්වැඩීමේ ආනිසංසය ලෞකික මෙත්වැඩීමේ ආනිසන්සේ මෙන්න මේයක සමයි ලෝකෙ කවදත් තියෙන්නේ හැබැයි ඒ ආනිසංසයෙන් එච්චර කල් හිරියත් ඒ මෛත්‍රී භාවනාවෙන් නිවන් දකිට වැෑ කියලා එන්න නම් දැක්ක නැතිය මකා දේව නැවැති සූත්‍රයේ වලන්ඩ න්න මකාදේව සූත්‍රී අවසානයට පෙන්දවා. එච්චර කල් පුුණ්නිිසක්තියා තියනව බොම හොඳයි හැමැයි නිවන් මගරන්න එෙවෙයි. ආනන්ද හාමුදුරන්ට දේශනා කරනවා. ආනන්ද බමේදා සක්විදිර රජවෙලා ලෝකයට දුන්න කලන වැට ඔන්නේ මෛත්‍රිය කියා දුන්නා. ඒ මෛත්‍රී භාවනාව හකිනකම්. රජපරපුරේ අවසාන පුද්ධලයා විදිලා මේ ලෝකෙට ආවා නැන් අඟ බම ලෝටට ගියා. යම් දවසකදී අවසාන බුද්ධල ඇක හැඩුවා. රජකංකර කලා හිටියා තෞද්ධවයට ගිල්ලායි සතල් ප්‍රහමවියන වැඩුව නැතුව. මම එදා ලෝකයට දුන්න කලන වැට ඉං ගඉවරයි. අන්නහෙම කලන වැටක්. ම දීරති විචේ කලන වැට නිවන් දකින්ට හේතුුණේ නෑ බොහෝ කාලයා සසර දුක් නොවිද ඉඳ දැනකට වැටෙන්න්න හේතුුණා බව ලෝටයන් ආනන්ද අද මම කලන වැටත් දෙනවා ඒක නං එහෙම අතරමන්ගෙන එකක් නෙවෙෙයි ඒකෙන් නිවන්න අවබෝධ කරනවා ඒ තමයි මේ ආර්ෂ්්‍රායක මාල්ගේ නැවති කලන වැට ම කිසි බරස ද්ගලයෙක් මේ ආර්යචට්‍රායකමාර්ගනමැති කලන වැටේ යන සාක පලපුරේ අවසාන පුද්ල ම ර්ය්‍ය්‍රායක මාර්ගය අනුගමනය කිරීමන අතර කලාාද එදාට මම දුන්න නිවන් දකින කලන වැටේ අවසා මගේ සාාසනය අවසානයේ අධිගමලාවීන්ගේ මෙන්න මෙහෙම කියල දෙෙන ආලන්ද ඒ අවසාන පුද්ල ෙන්ඩ ඉඩද න්ඩ එපා අනු පිළලී මේටිය ගෙනියන්න්න පම්පලායම පලම්පලාුට. මෙන්න බුදුජාණන් වහන්සේ දුන්න ආර්යච්‍රායක මාර්ගයේ නැවිති කලන වැට රයිදි භාවනාවත් තියෙනවා ආර්ය භාවනාව. ආරය මෛත්‍රිය කියා දුන්නා මෙන්න මේ ආය මෛත්‍රිය නැවිති කලන වැට නිවන් දකිට හේතුවෙනවා. ලෝකයේ ඇතිවෙන මෛත්‍රී භ බඹලෝට යන්න්න හේතුවෙනවා මේක වැහි තියෙනෙක්වේ ො ෝකයි විචර කායක් හොෝ අහල න. ැහිලා තියෙ තිපිටගේ තියෙනවා ඒකයි වැැහුණ දහම් පෙන්නවා කියන ස්වාමින් වහන්තිේරට හරි සම්ගයකයකු ඇැවලා තියෙනවා වැච්ච දහමත් දෙනම් අපි මෙච්චර කල් දුන්න මොකක්ද කියලා ඒකට විරදධාවයක් එහෙමිකක් කියනවා නෙමෙයි මේ වැහු තෑන් හොදර සුද් කරලලා පිදි දු කරලා දෙනවා සසාපිසිව තිබිටක තියෙනවා මිසක් නැතිවා නෙමෙයි ඒවයි විග්‍රහ කරලා දෙන්නේ අන්නකෙන් තේරුම් ගන්ටව නෑ මේ කලන වැට මොකදමම මේ මෛත්‍රී භානය වෙනස මොකද්ද කියලා. මෙන්න මේක තමයි බුදුරාන් වහන්සේ පෙන්නුවත්. මෙත්තේන චිත්තයන විහාරාමීකෙන වචනය මුල් කරලා. මෛත්‍රී හිතෙන් වාසය කරමීකී අධිෂ්ානය ගණ්ඩ. මෙන්න මේක විසේසයා. ඒ මෛත්‍රිය නම් කුමත්ද කියලා විග්‍රහ කනවට තමයි විශේෂයක් පෙන්නුවයි සියලු සත් ඉන්ද මෙත්වාලන්න කිවලට විශේසයක් වනේ නෑ අහුන් ෑනේ මොන මෛත්‍රියදක ලැවුවෝත් ඒකට කියඩ වවා ආරය මෛත්‍රය ඇයි ඒකට ආරය කියල කැල්ලත් දැම්මි ආරයන්ටම හිමි ආරයෝමයි ඒක දන්නේ රය නත්තේ ලෝතා බුදුපාන් වහන්සේකින් පැවතෙන පරපුර ආරය පරපුර ඒ ආරය පරපුරින්ඒ භාවනාව කවදහරි නැවතුරනම් එදාට නිවාන්දකින මෛත්‍රී භාවනා ඉවරයි. බබලෝවන මෛත්‍රී භාවනනා විතර කිරුවෙනවා. අවසාන වඩ ගිහිල්ලා මං අවතින් හයා ගෙනෙන බලෝට කිහිල ඉල්ලගෙනාවිත් නෑ ඉස්සර හිට ව ි ත්මන් වහන්සේලාගින් හෙමව අලංගාාවත් නෑ හැබැයි මේක යම් කිහි වෙනසාක්දකළා හොයාගෙන හොයාගෙන ඇනකොට තිවිට ධර්මියම තිබිල මේ එක හම්බවුණා. අනි හම්බිච්ච භාවනාව තමයි දෝකෙට නවතවාරයක් හොඳර ඔප්නංල පෙන්ල්ල දුන්නේ. ඒකයි අදම ආය මෛත්‍රී භාවනාගල අමුතිකක්වාගේ දැනෙන්නේ උගා කාලයක් වෙහිලා තිවි්ච හින්දා. අමුතු විකක් නම බුද්ධසනය ලපටලන් තිිවිච්චාරි භාවනාව මෙන්න මේ මෙත්තයන චිත්තයන විහාරාමී කියන මේ වචනින් එක පේනවා ඉති මේක තේරුම් ගට ඕනෑ එක්තරා අවස්ථාවක අපේ ස්වාමීන් වහන්සේලා පිඩපාත වඩින වෙලාවක. ඒ කාල් තිබුණ සිරිතා. සමහර වෙලාට උන්නහතරට වෙන කරන්න අමුතුවැට නැතිහින්දා. අවසේ වත් පිලිවෙත්තිය කරලා හිටම් විිඩපාත වඩිනවා උදේ. සමාර්ධර වඩිනොට කාලෙ හුඟත් තියෙනවතා පාන්දර වැඩි නැන්නම් වෙලාව නෑ මිනිසු කෑමක් හදලත් නෑ. මේවාගේ වෙලාවට. බිඩි පාත වින කල්තිනා දැම් මොදක කරන්න කිය කල්පලා කරලා බල්ලා බේද ඇති කරගත්තනය අද කාලයවාගේ මොකද කරන්නේ තවත් පැවිදි විච්ා ඉන්න මේ බුදුරාන්හන්ේ දඟ වහ ච්ා නෙමේ තාවවත්තාය එක නායකොලඟ පැවිදිලා පරිබ්‍රාජික කියලා කොටසක් කීදිය ඒ පබ්ජිත කියලා කිවවෙතේ පරිබ්‍රාජි කකිරක කොටසා. ඒ කොන්ඩ සිවරු දාගෙන හිත බුදුුරගෙන හෙම තමයි හිටිය. හැබැයි එකක විධ දුෘෂ්ටියෝල නිවන පිළිබඳ වනන් දන්නේ නෑ ඒදන්නේ බුදුරන් වහන්සේගේ පරිබ්‍රාජික පිරිසන නම් හැවිදියි. පලි බ්‍රාජකන හ බය දත් බුදුරන් වහන්සර පරි ාජකයෝක. සයි මේ බික්වේ පබ්ජීතය බින්නම් පත්්ව තා ාන් කියල බුදුරාන් වහන්ේ භික්ෂූන්ට පරිබ ාජක කියන චතවා පබ්ජත කියලා කිවේ පරිරාජික කියලා හිටන් කියන්නේ සංස්කෘතිෙන් පබ්බජීත කියන්නේ පාලියෙන් පැවිටි කියන්නේ සිංහලේ සිහලයි සංකෘතයි පාලි කලවන් කරත්තල පතේ හොයන්ඩ බෑ සිංහල වචනම කදද කියලා එකයිකාරණ ඉතින් පැවිදිි පිරිසට අර ශසනින් බැහැර ඉන්න පැවිදිය හොයාග ඉ ඒවල්ලො තින් අසපු තියනවා. ඔය අසපු කියනවතන ආවිත්්‍යයකින් බොහෝකොට. හැවැ බේද වෙලා හිටියනෑ මේ බුදහාම්දුරන්ගේ ස්‍රපකය අරකොල්ල වෙනකටියක් වි්‍යා ුෂටියකල හෙම බැඩන්න නවලේ නෑ නිදහස් තියෙන වෙරලාාව ගියා මොහොම ගියත් ඇන්ගොලද ඒ ස්ථානොට ගියා වැඩිය. සුදුහු සාකච්ඡාාවකත් ෙදිලා තියෙනවා. ඒ වෙලාවට අහනෝ ඒකාලෙ තේ අනික් අනි පැවිදිය බුදුරාන් වහන්සේගේ ශ්‍රාවක පැවිදිට හරියට ගරු කොළා තවන්ගේ දුෘප්තිි අතරන්න බැරි වුණනාට ගරු කිරීම කර මොක හරි වැදගත් විරික් එකෙ දැනකෙන හිටිය. එක් උන්වහන් තිරට බොහොම ගරු කොල්ලා ආසන වනෝල දීරයිතින් හනෝ සාකච්ඡාත් කරනවා බවත් ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේලටෙම දෙනවා නීද කර්මත්තාන් එකවත්තාක වෙච සිද්ධිය ඇත් ඔබලට ඇවැත්නි කියන හිතවත් කියන එක. ඔබබවත් ගෞතමයන් වහන්සේ මේ මෛත්‍රී භාවනාව කියා දෙනවා නේද ඒ කියන්නේ මෙහෙමන කියල ඉතින් අර විග්‍රහ කළ දෙනවා. අප්‍රමාණ වූ වයිදී වූ අව්‍යාපාද වූ මෙත්තා සහගත හිත එක දිසාාවකට වලන්ද අප්‍රමාණෝ වලන්ඩ ඒවාගේම දෙවැනි නිසාවටත් තුග නිදිසාාවටත් හතරවැනි දිසාාවටත් ඒ ආකාරෙන් අනු දිසාහ උඩේ යට දස දිසාාවටම වලන්ඩ මෙහම නේද කියා දෙන්නේ ඉති හම තමයි ඇවැත් ී ති අපේ හාමුුරු ඒ කාල උත්තරදුන්නා ඒ අවත්ථාව කහනවා ඉතින් ඇවැත්නි බවත් ගෞතමයන් වහන්සේ ඔබවහන්සේලාගේ නායකයා තමා දැන් ඔවහන්සේට මෙහෙම උත්තර දෙනවා ඔබවහන්සිරට කියා දෙනවා ඔහොම අපිත් අපේ සරාවකින්ට ඔහොමෝණනි කියා දෙන්නේ මෛත්‍රී භාවනාව ඉතින්ගේ මෛත්‍රී භාවනාව අපි අපේශරාවකටත් ඔහොමයි කියා දෙන්න. එතකොට ඒ මෛත්‍රී භාවනාව අපේ ඇයටත් අපි හමයි කියාදී ඉතින් ඔවවහන්සේරාට බවදත් දෞතමයන් වහන්සේ දෙන මෛත්‍රී භාවනාවත් අපි අපේ ශ්‍රාවකෙන් දෙෙන මෛත්‍රී භාවනාවද වෙන සමකක්ද දෙකම එකයි නේද මෙන්න මේදී ප්‍රශ්නයක් අර්කාණපුූලෝ ඉදිරිපත් කළා අනහෙම ඉදිරිපත් කරපු වෙලාවේී. ක්ූන් වහන්සේ එකකර උත්තරයක් දෙන්න නැව නිහඬව පිඩපාත කරන්න ැබිච්ච අවස්ථාවයි පිඩපාතාත් කරන වලන්දලා සවස් වර්ය බුදුරාන් වහන්සේ හුවේන්ට ගියය බෞද්ධ භික්ෂූන් වහන්සේලා ගීන ඔය කාරණය බුදුරාන් වහන්සේට කියා සිටියා සාමීන් යදාපිමිම උදේ පින්ඩපාත වැඩලා කල්වේලා තියෙන් නිසා අන්න පරි බ්‍රාජික අසකෝ කර ගියා ඒ මෛත්‍රී භාවනාගැෙන මෙන්න මෙහ මැහුවා. ඉති ඔබලාට ඔබලාගේ නායකැවන බවත් ගෞතමයන් වහන්සේ දෙන වෛත්‍රී භාවනාවී. අපි අපේ ස්්‍රාවකෙන්ට කියා දෙෙන මෛත්‍රී භාවනනායත්ම පදපෙල එකයිනි. ඉන් මොකද තියෙන වෙනස කියලා. ඉතින් ස්වාමීනිී අපි උත්තර දෙන්න නැතුව විරුද්ධ වෙන්නෙන් නැතුව. ැගටල්ල ඩා මේ ආවේ ඔබහන්සේගේ මේක වෙන සහ ගන්ඩ. එදායි වෙනසර උත්තල දෙන්න උන්වහන්සේලා දන්නේ නැතිනිසා තමයි හවත් ස්වර්තාාව හවස්වර්ුවේ බුදුපියාණන් වහන්සේ හම්මේලා මේ ප්‍රශ්නය ඇහුවේ. මේ මහනුකර බුදුරාන් වහන්සේ උත්තරයක් දෙනවා. ඒ භික්‍ෂූන්ට මානනී අන්න්‍ය පරිබ්්‍රාජිකයෝ. පද වැලා කියෝනවා. ඒ අර්ථය දන්නේත් නෑ ඒ පිළිුවන්ද කිසිම හසල දැනුමකුත් නෑ එහෙම ඉඩගෙන තමයි මේ සමවින්ට හදන්නේ ඊ අයි දෙන මෛත්‍රී භාවනාව ගැන මෙහම ප්‍රශ්නයක් අහන්ද ඒ අයගින්. ඔබලා වටන මෛත්‍රී භාවනාව මෙලෝ කෙබන්ඳු වානිසංසයක් ගෙන දෙනවාද පළලෝ කෙබන්දුු ආනිසංසයක් ගෙන දෙෙනවාද ඒ අවසාන කෙබඳු ප්‍රතිවලයක් ගෙන දෙෙනවාද ඔබලා ඔබලාගේ සාවකීන්ට කියා දෙෙන කරුණා භාවනාව මෙලෝක කෙබන්ඳු ආනිසංසයක් ගෙන දෙෙනවා ද පරලෝ කෙබඳු නි සංසයක් ලබා දනවාද එහි අවසානයේ කොහොමද ඔබලා ඔබ එතෝට අහන්ඩ ඊලාට ඔබලාගේ ශ්‍රාවකීන්ට ඔබලා කියා මුදිතා භාවනාව මෙලොව කෙබන්දු ආනි සංසයක් ගෙන දෙනවා ද ප්‍රතිඵලයක් ගෙන දෙනවාද පරලෝ කෙබන්ඳ ප්‍රතිඵලයක් ගෙන දෙනවාද ඒ අවසානය කොහොමද ඒවාගේ ඔබලා ප්‍රකාශකන උපේක්ෂා භාවනාව එකන මිත්තා කරනාව මුදතිාව උපේක්ෂා කනෙන සතල් ්‍රහම වියනගෙන හන්න. මෙලෝක ෙබන්දු ප්‍රතිඵලයක් ගෙන දෙනවාද. පරලෝ ෙබන්දු ප්‍රතිඵලයක් ගෙන දෙනවාද. එහි අවසානය කොහොමත. පදවැරක් විතරක් දැනගෙන පදවැලක එල්ලිල කතා කරන්න ඔය අන්‍ය පරිබ්්‍රාජික පිරිත් එවැ නායකයෝ. ය ප්‍රශ්නයට උත්තරයක් දෙන්නර නෑ ලේසිෙන් මාහෝ මගින් නගත කෙනෙ කැරන්ට ඔය ප්‍රශ්නයට උත්තර දීර සතුට වෙන උත්තරයක් දෙඩ කෙනෙක් දෙවියන් සහිත මරුන් සහිත බමුන් සහිත ශ්‍රමණ බුණන් සහිත මේ තුන් ලෝකේ කවරුවත් නෑ මොකද ඔය ප්‍රශ්නයට උත්තරය සරුවත්්‍ය ගෝචරයි ලෝත්‍රා බුදුපාණන් වහන්සේට විසා කනි කෙනුට කියන්නඩවාත් තේරෙන් නෑ දහරි ෝකට හියා දුන්නම් ලෝත්‍රා බදු කෙනෙක්. අහගෙන පවත්තාගෙනාවනං බුද්ධශ්‍රාවකයෙක් අනි කෙනෙක් මේක දන්නේ නෑ මෙන්න මේකයි පෙන්නපු විග්‍රාය. දැන් අපිත් මෛත්‍රී වලනො හැම තෙනවා මෛත්‍රීක න වචරනනා යන. තමාර අය මෛතිී වලට කියරා බුද්ධ වාසීය තිරහස කරනවා. තිබිට කෙරක් දොස් කියනවා ඔය ප්‍රශ් හතර රැහුවත්තය මුත්තල දිදෙන හිතතාන්ඩත්බේ. අන්න ඒක තමයි තියෙන් ප්‍රශ්නි කිසිේ වලන මෛත්‍රී භාවනාව හුබන්ඳ ප්‍රතිඵලයක් ගිෙනත් දිවල්ට හන්ද. කිසේ වල එක ද කට උත්තරිත්නෑ දන්නේ. ඒ බල දැන කඩ ඔබලා මගේ ශ්‍රාවකය් මම ලූතරා බුද්ධ ඔබලට කියා දෙන්න මෙන්න මේ බුදුරාන් වහන්තේ පෙන්නලා දේනවා. මෙන්න මම වෙල මෛත්‍රී භාවනාව නොකදද වේක නිශ්‍රීත විරාග නිස්ශ්‍රීත නිරෝධ නිශ්‍රීත වොස්සග පරිනාමිකෙන් කාරණ හතරින් යුත්තවන. මෛත්‍රීසාහගත සති සම්බෝජ්ජන්ගේ වඩන්ට. එක නිවන් මගක් නිවන මුල්කර තියෙන්නේ කිරම කම්පනයක් නෑ සතකුට හරතර වෙන දකර බයවින්න දෙයක් කම්පනය වෙන්දයක් කියක නෑ. හැබැයි ලෞකිකවූ මෛතනී භාවනාවත් තියෙනවා බරණකා මරන්න හිතුන අයින්නවා. සතුම් බරනවා දැක්කහම. අල මරණකා මරණට හිදෙනවනැකි නැති තින්නවා. එමකක් නිසාද. සතුන්ගේ සතුන්ට වදවිජින ස්වභාව දැක්කහම සතුන් දුක්වෙෙන හැටි දැක්කහම. මර බියයේ මරාල දෙන වේදනය මරල දෙන හත්තු කෑගහන ැට දැක්ක හම. ඒ සතා මරණ පුද්ගලයක්හි වෛරයා කටගන්නවා. ඒ මෛත්‍රී භාාව බිළිුවන්ද යතාර්ය දන්න ඇති යට සිද්ව වෙනද. ය උන්වහන්තිලා හිතායිඉද සලුවච්ච මට්ටමින් නැනඇතුල හිතා ඉද සවුවචඥ මටමින් අපි තල මෛත්‍රී භාවනාව දන්නි නැතාව ක කියලා මේක හරි ගැඹුරුයි මෛත්‍රී භාවනාවම ආරය විනි නැ මේ බුද්ධ වාසනය මෛත්‍රී භාවනාවී විවේක නිශරිතයි ඒක ඇන විවේ කියයක් ඇති වෙනවා. අවිවේකී මානසිකත්වයක් ආයකත්වයක් නෑ බොෝම නිච්චලයි විරාග නිශරිතයි මෙ රාගිය හා සම්බන්ධනෑ බෝදුරර මෛත්‍රී වා වනා කරන්න ගහාාම මෛත්‍රය නම් මිතරත්වයයි කියර වචනයක් මේ කාලෙ හදාගෙන තියෝ මිතුරුකම් පවත්තඩ ගහාම ඉ්‍රී පුුෂය දෙපක්සේ මිරුකාම් පහත්තන්ඩ යන පස්සේ බලන්නෝ ඩවරඉන්නමො කෙන්ද විරාගයකින්නෙමි රාගන් පටන්ගතය මෛතී වලට යාලුකමට යාලුකම අවසානවෙන්න රාගේය සම්බන්ධච්ච ප්‍රන්ධයකින් කසාද වැදගන්නට හැත්වීලා කසාද පැත්ත තිවන කල මි්‍ය ාරී කරල හැත්වේ. මගක් නිසාල් වරදදගත්තෝ රාගනිසිරිතයි. එක විරාගනිශ්‍රීත නෑන. අන්න ඇතියෙන වෙනස හරි අමාරී හොයා ගණ්ඩ. බොහොම සවුම් තැන්. හොන්දයට විග්‍රහ කරලාවන ආය මෛත්‍රය තෝරග්ඩ. ඒවාගේ මේක නිරෝධ නිශවිතයි. ඒ කියන්නේ ඔය වචනටත් මට සාමීන් වහන්සේලා දොස් කියනවා. නිරෝධ කියන්නේ මොකත් දහක නිු උද්ද කියනවලු ඉතින් අපිත්නාම් හරි වේදනයි ඒ අයට සන්තෝසයි උපමාවගුත් පෙන්ලා තියෙන අතිකෝ කියනකොට බලර මී කන කොට මීට වේදනවඋන්නට බලට සතෝසයි ඒ තමයි උන්ේලාට. හසිරම් අ මතු වය ෝොට උත්තර දෙවා අර්ථ දෙනවා ඒවා ධර්මයටගැලපෙන් ඇති ස හිට හිදවා කියලා කියනවා ධර්මයට ගැලපෙන්න්න ඇත්තේමකද කියලා බලගවාම අදහස තෝරගඩ වැරෙහි දමිශක් වෙනක්නන්න මික් අපිට දේ නිර්ූදා කියන වජන සෝරගණන්නඩ වැරුව නිරෝධකනක අර්ථයට එහෙම කියා ඉන්නවා නිරෝධ කියන්නේ නැක නර්ථී ගන්න එක නිවනකී නර්ථයගන්නවා. නිරෝධෝ නිබ්බා නන්තීගල පෙන්ලපුහාාව නිරෝධ එකක් නිර්්බාණි දාවව එක. හරි ගැුරු තැන් සවම් තැන්. ඒ සන්තන් ඒතන් පනීතන් යජතන් සබ් සංකාර සමතෝ සබ් ූපති පටි නිසගෝ තන්හක්කයෝ විරගෝ නිරෝධෝ නිබ්බානන්ති නිරෝධයයි නිර්වාාණයය වචන දෙකක්නි. දැන් නිරෝධදයමකද නිර්්ානකතික තෝරක්ත් නැහන නිරෝධයැ නිවට කිය කියලා හැටන. නිරෝදධය යනු රෝකේ තියන උපරිම සමෝතමනිසක්. හිටන් සුහුදනක් නෙවී කියරත් පේෙන දුරන්හන්තික දශ තිවිදකි එ නිරෝධයයි නිර්්බානයි තෝරාගණ්ඩෝන් නිරෝධ කරපු හාම ලැබෙන ප්‍රතිඵලයා අන්නේ ප්‍රතිඵලයේ නිබ්බාන හරි ගැඹුරු තැන් යමක් යමක් නිසා ඇතුරු කිරීමෙන් ක්‍රාගිය උදවෙනවාද දේශය උදාවෙනවාද මෝහය උදාාවෙනවාද අන්නේ ඇසු කරන මාර්ගී අම්තනක නැද්ද ඒසා රාගය උදාවින්න නෑ දවේශේ මෝහය උදාවෙන්නේ නෑ මෙන්න මේකයි නිර් උදාහව නිරෝධකිීවේ.ඒටකිෙන රාග නිරෝධ වෙන දව නිරෝධ වෙනවා මොහ නිරෝධ වෙන ව රගක් සේවෙනවා දේසක් සේවෙනවා මොහක් සේවෙනවා එතුළ නිර්්බාන් තැමේ නිරෝධයි නිර්්ාණයකේ වෙනස තෝරගන්න එන්න හරි අමාරුයි දහම් තෝරගන්න දැම් මොකදද මේ ඇත නැත කියන අන්ත දෙක අයින් කරලා බලන්ඩෝන්න ක්‍රමය හත්තියෙනනවා යම්තෙනක යම හටගන්න නැතනම් නිරෝධ කිය හදගත්තාව නැතක අන්තයටට පහි. පේට තියෙන ලාවත් යවා ඉර පේන නැති වෙලාවත් තියනවා ඕ දැන් ඉ ඇතිවුණ ඕන් දැන් ඉර නැවුනා කියරනවා අපි කියන්නේ නක දන්න හිද මොකදේ හම්බේ එක පාර ඇහිපිය ගහන්ට විච්චසිදියයක් නෙවී ඇහිපිය ගහන්ට ඉට නැති වනා කියල හෙමක් වුුණත් නෑ එනම් මොකද ක්‍රමයක් වුණා ආදර හයින්ද්‍ර බල් දොරහයකක් ඉර උදාාවුණා ඉර උදවි වු නතරවෙන්න නැතිසා නිර්ූදාාවන්න උදවිෙනමයි ඉඩ පසේ මුකද වෙන්නේ ඉර නැතිවුණා නෙමි ඉර බැහගිය උදාවිනා පැසයනෝ උදාවිවා බැවිෙන උදවිවා වැෑවිෙනෝ ඔක තිීන වචන දෙක ඇති වවා නැතිවනා කෙන්න්නේ කාර්තය දෙනවා වැයවෙනවා කියන තවර්ථය උදා වෙන හේතුවයි වැය හේතුවයි දකිනවාගෙන උදාවේ ඥානීඒක සවයික මෙක එකට ගැඹුරු තැන් විගහකරලම තෝලාගන්නඩ ඕනේ පොඩ්ඩක් හිතලබරන්න කොහොමද යම් කෙනසි කගෙනෙකුටට සාාග අනුසේ තියෙන පුුංචි ලමත් රාගී නෑ සාාග අනුසේ තියෙනවා ාගීට ේතුවන අරබුණක් යමක් කාලයක් ඇසුරු කරනකොට ටිකෙන්ටි කියලම රාගික වෙනවා ශ්‍රාග අදහස් ස එන්ඩපටන් ගැන කල් යනකුට මොක ද වනේ කොහොම දේක වුණේ ්‍රාගීයට හේතුකාරකෙන්න්න අරබුණු කලා කැසුරු කරනුට ටිෙන්ටික ිකෙන්ටික රාගේ පැතර නැඹරු වෙලා රාගේ ඇතිවුුණ අනිමේ උද වනා පස අරුණත් දකිනොට එක පාර මහාරාගය පත්ති වෙන්න ඇති ගින්නක්වාගේ. අරමුණ ැන බොඩ්ඩ වෙලාව හරි කල්පනා කරනකොට. ඒ කාම සංකල්පනාවෙන් සංකල්පනා කරනකොට. කාම වචන කියනට කාමුක ක්‍රියා කරනකොට තමයි එක එකට එකන්නෙට සම්බන්ධලා කාමය බලවත්තය අවස්ථාවයිෙන්. එන කාමය උදදාාවුන මිසා කාමය ඇතිවුණනා කෙනනක නෙම ගන්න. ඉතන කාමී ටික් නවා උදාවෙනවා. කතා කරනොට කියින්වට කාමී ටිකක් උදාවනෝ ොකද කාමීට අන්කූ ලොයක කියන්නේ නිිකන් හිවලකි වට නෙවි. කාමීට අනුකූරදයක් කරගෙන අනකොටත් ක්‍රියාවක්තිාවක් මොහොතම් හොතක් ගනි කාමයැකික උදාවවිවා. උදාවෙලා උදාවෙලා කාමියය උපරිමයට නැගෙරු. මෙන්න මේකයි කාමී උදාවෙන ක්‍රමී. ඒ උදාවෙන ක්‍රමියටට හේතුකාරක සසාමමුනින් මුලින්ම බිදිලලා කියන්න මොකදවෙන්නේ ය ක්‍රමේට කාමය හදාවවෙන්න නැති නිසා නිරෝධ වෙනවා නිරෝධාවවා නිරෝධ වෙනෝ. එයාට කියෙනා කාම නිරෝධයි. එනම් යම් ඉති භාවනාවකට අරබුණ ගත්තහම. ඒ අරබුණ නිසා කාමිය උදවෙන්න නැත්නා අන්නේ එක නිරෝධ නිශ්‍රීතයි. එන්න බුදුරියන් වහන්සේ දේශනා කළ ක්‍රමේ නම්. කාමිය උදාව ෑ නිරෝධ නිසිරිතයි. ඕක වලද්දගත්තහ වැරදි පැත්තකට යනවා. කාමීර ප්‍රියකන බුද්ලකුට මෙත්වලන්න කිහිලා විච්ච සිදධිය ැන විසුදධ මාග ිත්‍රහව. එක්තරා මනුසය කියලා හාමුදුරුවණකෙන් ඇහ්වලු ස්වාමිනිි කාර්ද මිත්වලන්ුවට කොහෝද මෙත්වලන්නේ ඒ ම ද්ලකු ඉේල මහිත්තරන්න කි ඉති ඒ මනුසය දන්න ඉහ ආගත්වේ නෑ මගේ වාාරයාට රලා මට කවුද ප්‍රියමලා මේමෑනකට ගෙ දොරහල භාරාව ඇතුලි බූධීමේ කා ර ඉද සෝබෝග හ වෙලා ඇඳ ගෙන මිත්වර පග බාරාව මතරරිල පැත්තක කිහිල යාට මතුනේ වෙන අදසා. දො ලංක ගහිලා බිත්තර ලනක තලිබයවල දොරොහොයාගන්නලත් දැරුව නහෙම කතාවත් තියෙන දැම් මේ කතාව ඇත්වසින් ොපොමක් පිහිටුවක් වගේ පෙනුුවට මේ දහම් දැනගන්න වැදගත් කරුණා කෝගෙ තියෙනවා. එහරම් ඒමනුසය වඩලා තියනෙ මෛත්‍රී භාවනාවක් නෙමෙයින්නේ. මෛත්‍රී භාවනනා නිරෝධ නිසිරිත වඩ ඕන කාමයේ නැගින්ඩව එනම් බාරාවට මෙත්තැඩුවත් කාමී නැගින්ට නම් බෑ එන වඩල තියනෙ මෙදනමයිනි මිත් බාවනා කියලා හිතාගින්. ඔන්න සිවුම් තැන් ඔය පුරුද්ධනලි හතුන්ට මෙිත්වල නවා. කාලය කැනට මෛතය යාලුකමක් වෙනවා දිනමත් ඒක හුරතල් කර කළ මෛත්‍රය කියලා හිතාගෙන ඉන්න. මෙන්න මිෙම ත්වයන් ගුදාව වවා. ඊට පයි සතතිකුට කවරු හටි ඉංගියයක් කරනවා දැකොත් ශ්‍රදෝරවා දැකොත් වේදනවද්‍යනා දැකොත් අන්නර කරට ගහ මරයන කළ හිතනගේ නිසරගීන මොකදලගහම මත් දො සතාල ගනුවට සහල ගන ිනිහමරයියන කණඩ හිතන මිත් වැදි ලගුත් මේ කාල හිල ඉති මොකද වෙලාතිීන්. දේයන වැඩල තියන මෙතේ මෙන්න මෙම තමයි කියන්න ඉන්දරෝධ සිරිතනෑ දැ මෙතන තිබුණේ මකක්ද සංසාර්ගය යාලුකොමක් මිත්‍රකම මේ මිත්‍රකම බුද් දහම පෙන්ලා තියෙන මෛත්‍රය නෙමවෙයි බුදුරාන් වහන්තේ දේශනා කරුව මෛත්‍රය ෝස්සාග පරිනාමි. සංසාර්ග පරිනාවී නෑ ඒ මෛත්‍රයට එකතුවීමක් නෑ ඇත්වීම තියෙන්නේ. වෙන්වීම තියෙන්නේ බැදෙන්නේ හැවැ උද් කරනවා නිවන්තැකීම සඳහා යමක් කළ යුතුද අන්නේ දේ කරනවා මොකක් නිසාද අනේ ලෝක සත්‍යයෝ නිවන්දැක්කන අනන්ස සංසාරදුකෙන් නිදහස්න කොච්චර වැදගත්ද. න්න අදහස එන්න නිසා කිසිේ ඒලා සත්්‍යයෙක් අහත් කලාහිට පන්නන්න මරට හදාන්නේ නෑ එහෙම අදහස් නෙමේ තියෙන්නේ. කවදහරි මේ සසාට නිවන් දැකීමට මං යමක් කළ යුතුද අ්‍ය දේමං කර දිය ඉුතුයි. මේ ලෝක සත්‍යයාට නිවන් අවබෝධ කරගඩ මක්මං කරලා දෙන්න පුලුවන්ද. මං අ්‍යය උදව්ව කර දිය යුතුයි. හැබැයි ඒ එකතු ා විඩ කරග ලු ක් නෙේ. නිවන් දැකීමට හහිතන යම් දහමක් ඇත්ද. යම් ආරයච්්‍රායක මාර්ගයක් ඇත්ද. ඒ මාර්ගය අවබෝධ කරගැනීමට යමක් මට කරන්න පුළුවන්ද. අන්නේක කරලා දෙන්නට ඕන. වෙන මොනව කරලා දද සත්වයිට ියහපතට. ඒ ඔයි නිහා ම ඒ සත්වයින්ට මොනව කරලා දුන්නත් වැඩක් වෙනවාද. මේ ලෝකෙ හිත වැද දේවල් කොච්චර කරලා දුන්නත් ඒවයි කවදාව නිවන්න හම්ි න්න හිතැද ෝගෙන්න්න. ලක හිට පැදන කරලාන එකත් තියෙනවා ලෝක සමත මෛත්‍රිය. ඒකනෙම මේ අවරය මෛත්‍රිය කියන්. මේ ලෝකයේ මිදෙන්ඩ කරලදිනය යමත් තියෙනවා. පහන් සිතින් අනුට අනුශාසනනා කිරීමණ යමක් ඇද. මෙම දයාවයි, මේම කරණාවයි, මේම අනුකම්පාවයි. මෙන උදුරයන් වහන්සේ. මං මේ ලෝකයා සමගේ මිත්‍රත්වයයක් නෑ. හැවයි මේට මිත්‍රත්්‍යයක් නෑ වියහම කරනමට මොු හතුරුමද ලෝගයාට. තන්හා මරගනට කියනවා. සක්ක කියන්නේ යක්ෂේට කියන අවිටික. මෙන්න බුදුරාණන් වහන්සේ පන්නපු මෛත්‍රී භාවනාව සංසර්ග පරිනාවී මෙෙම ඒ විුද්ධ ඇත ොස්ක්ග පරිනාමී එකතුවීමක් නෑ වෙන්ගලා ඉන්න. ගාක්මොල හුද කලා වැලේ න්නකොට තමයි බුදුාන් වහන්සේ හ. අර අන්්හා මරංගන ඇවිදිල්ල හනවා. ඕක දැකලා. ඇයි ස්වාමීන. මුදලක් නටරනම් පැරදිලාද. සමාජයට මෝදදෙන බැරි ප්‍ර්නයක් වෙලාද මොකදම මේ හැගිලඉන්නේ. සමාජ අත්තික මිත්‍ර දහම පවත්තන් නැද්ද. ඇයිමිහෙ මේ වෙන්ගිලා ඉන්නේ. ඕ මහනුවට තමයි කියන්නේ. නිම්පා මරගන ලෝකයා සමක බැඳු මෛත්‍රිය කිය එකක් කැට්නම් ඒක ආරයල්ල නෑ. ආරයන්ගේ ස්වභාවයක් තියෙනවා මෙන්න මේ ආකාරෙන් අනුස අසනා කිරීමක්. එයින් මිත්‍ර ධර්මයා කටගන්න නෑ. නොත් ඒ තමයි නිවන් වග පෙන්ලා දෙනයක. ඊට අවස කරනු කටයුතු කරලා දෙනයක. මෙන්න මේක තමයි නිය නියම කරණාවනු කම්පාව. දැ මේ බුදුරාන් වහන්සේ දුන්න දාමරම් විවේක නිරිතයි විරාග නිශ්‍රතයි. නිරෝධ නිශවිතයි ොස්සග පරිනාමයකෙන්ම කාරණනාහතර යුදත්තයි. දැම්ම ගදද කරන්නේ මෙන්න මේ හතරේ මිත්‍රයෙක් මිතරයකට දිය ගුතු යමත් තියෙනවා. ලෝකෝතර ධර්මයහවන් නිදහත නිවනී නිදහස තේරුම් ගත්ත කෙනෙක් ඇත්නම්. ඒ ආරය උත්තමය තවත් මේ ලෝකෙ මොනවාද වටඉන්නේ. ලෝක සත්‍යයන්ට දුකෙන් නිදහස්සීම තියෙන මගතරහ වටිනා දෙයක් තාව නෑැ කිය දකිනවා. එනම් මේ නිවන් දැකීමට සෝතතාපනල බද්ල අධ්‍යකපු නිොවලත් තියෙන. සතරාපායි නිදහස් වෙලා ඉන්නේ ඒ සතරාපාගතෙන ගින්න දාහේ දූෂතාවේ හිතේ කවදාවත් පල වෙන්නේ ඒ මට්ටමට නිමිච හිත සාන්තයි ඒ තන්සන්තන් ඒතම් පනිතන් කියතෙන පිහිටලා තින ක්තර මට්්‍රමඟට. එනිසා අධ්‍යැකීමම දන්නවා මම මේ ලැබූ සාන්තය නිවීමේ සාන්තිය මෙබඳු මගක් අනුගමනය කරලා මෙබඳු පලයක් ලැබුණ. මේ බඳු ඥානයක් පහළ වුණා ඒ ඥානයේ ස්වභාවය මේක තමයි මේ ස්වභාව වන්නේ රෝකත්‍යයෝත් ලබනවනම් කොවිතරම් ස යන්තියට පත්වෙනවාද. ්‍රාගිනි දේස ගනි මෝහ ගිනි කොච්ට නිමෙනවාද. නැවත දැල්වෙන නැහැන ඒකෙන් ලෝකයාට සිද්ධවෙන මහා සාන්තියක්නේ ප්‍රාණාතර අතර වෙනවානී. හොර මැර වංචා නතර වෙනවාන දූසි අපරාධ දූසන නතර වෙනවානි රුවෙන් අනුන් ස කරන හවටන වැර වැදි වැඩපිඩට ලොක්කම නතර වෙනවානි. කියේලංකීල් අනික්කා බිදෝනක නතර වෙනවානි. සැඩපසු ගතිලක්ෂන්න නැතිවෙනවානි. පලාපො දොලෝ දොරෝ කාලකන් එක නැතිවෙනවානි. ලෝභකං කරන තරහැගිද මුලාවෙන වැට නෑන. මෙම කොච්ච දුළට සංසින්ති ලකි හිල්ලා. මේ සත්‍යය අතර සාමීය සමාධානී ඇතිවෙනවාද. එතනම් පටන්ගන්න සතරාපායි නිදහස් වෙනවානි. ඒෙහි චිත ප්‍රසාධයක් ඇතිකරන්නන්නේ යම් සතයි හිටියත්. ඒ සතාාස සුගතියාන් වට හේතුව වෙන යාදෙ පුද්ධල කිරි චිත ප්‍රාදය. එම් මනුස්ස හමුත්ස නොපෙන්න්න පෙන්න්න සියල්ු ලෝකසත්වයින්ට මේ ආරය උත්තමියන්ගේ ලැබෙන වාසනාව අප්‍රමාණයිනි. මෙන්න මේක දැක්හම ලෝකසත්වයන් කෙරහි චිත්ත ප්‍රසාධයක් ඇතිවෙනවා. අනි අන්නේ සාන්තිය ලෝකසත්්‍යයට ලැබුණනම් මානිසා ලෝකෙෙන් ලැබෙන සැනසි ලෝකනි නිවන් මඟ පෑදිනුවන්. නිස සතාටත් අපායි නිදහසයෙන මඟප ඇදෙනවාන. මෙන්නම අදහසේනවා. මෙන්න මෙයකතමයි. ආර්යන් දකින මෛත්‍රිය. දැමේ මෛත්‍රී අවස්ථාව අරමුණු මනගැහෙන මොනගැන ොහොතා පාසා. කාගයට ඇදරයන්නේ නැතුව. දවේසයට ඇදිලයන් නැතුව. මුලාවට වැටෙන් නැතුව සතිය නැගෙනවනම්. නුවට ෝයිතර වෙලා මම මෙන්න මේ අවස්ථාවවිද ලෝකයාට බන්න මේ සිත සලසා දිය යුතුයි නමු ලෝකසත්්‍යයා මුලාවට පත් වනොත් මේ අවස්ථාවින් කාමීයට ඇදගෙන වැටෙනවා. සාාගීයට වැටෙනවා දේසයට වැටෙනවා එනම් මේ අවස්ථාව තුළ මම ක්‍රියාත්මක වෙන්්ඩෝන. රාගීෙන් දේශයෙන් විකරන පැත්තර කට ුතු කරඩ අන්න සතියෙන් යුත්ත වෙලා කට ඉතු කරනවට කියවා. මෙත්තා සහගත සති සම්බෝජ්ජන්ගේවැඩෙනවා. විවේක නිසිත විරාග නිසිදත නිරෝධ නිසිිත ොස්සග පරිනාමී මෙත්තා සහගත සති සම්බෝජ්ජන්ගේ හොමයි වැඩෙන්නේ. යම් හොතක දිය ආටින වටිනා ධර්මය තමන් අවබෝධගත්ව සත්්‍යය සුදුසු දැන සුදුසයකළ දේශනා කරන්න ලැබුණලම්. ඒ අවස්ථාව පැහැරහරි ඉන්න. ඒ අවත්ථාව දයේ සුසදය කරලා දෙනව යහපත දකල ස ීත්ත ප්‍රසාධී. මෙිතා සාගත දම්ම විච්චය සම්බෝජ්ජන්ගේ වඩෙනවා. තමා ජම්තියක් ලෝකෙ දැකළ සතුු වෙනවනම් මේ ආර්මාර්ගි අනුගමනය කරනයි දැකළ හන්තෝස වෙනවා ඒ වටිනාකම දකිවා චිත්ත ප්‍රසාදී ඇතිවෙනවා අන්න මිත්තා සාගත ප්‍රීති සම්බෝජ්ජන්ගේ රහිත්තුවෙන එකක් එතකො ඇලිම් ගැටීම් බැඳීම් නැතිවෙනකො නිදහස් බාව වටනාකම දකිනවා කාක මාෙ සහැල්ද හේතු ැට හැි දකින ිත්තා සාගත පස්ස්දී සම්බුජ්ජන්ගේ ඩිනවා ඔය ක්‍රමිට මේ බුද්ජංග ධර්ම වැඩින් ක්‍රමය තියෙනවා ඔන්න ඕක දැනගත්ත හම කියනවා. මිත්තාසාගත මේ ආරය විරීතිවෙන්නාවූ මිත්තා ප්‍රහම විහරණ මේක විනිස දෙනගන්නාව ඔය ක්‍රමීට. මෙන මේ මිත්තා ප්‍රහම විරණ ස්භය ඔන්න ෝකයි. ඉටට අමාරුව එකක් තියනවා. කරුණාව දක්වන් මිත්්‍යාවනා ලේසි මොකද ස්වභාවෙන් හිතමිතුරු අයඉන්නවා යහපතර කැමති යහප කැමති අය. එක කොටසා බන හොයාගෙන නොවා හොඳ වඩ අහගෙනේ නවා ඇවිදින් අහනවා මිත්‍රයටට මිත්‍රයාගේ සම්බන්ධී. ඒ අයට කියා දෙනක හරි පහසුයි ඒ අයි හින් ගලදර කරන්නේ නෑ නොේ කාකාරීින් පීඩනයට පත් කරන්න නෑ අවස් ධර්මය බොහො සන්තෝසිංගලෙන් චිත්ත ප්‍රාදී ප්‍රසාධත් කරලා ප්‍රහන්සාත් කළ සමඟ වැඩිත් කරෙන යනවා ඒ අයට දම් කියා දෙෙන්ද මඟ පෙන්න්න දෙන්න හරි දේස පහසුයි හැබැ ඊට වට අමාරු වැදගත් දෙයක් තියෙනෝ ඒකට ඊටලා හිත දියුණුවෙන් ඕන ඒ ම ඉටලා බලවත් බ්‍රහ්මයාගේ ස්භාවී බ්‍රහ්ම විහෙරණ දෙවනියක. කරුණාව බ්‍රහ්ම විහෙරණන්නේ ඒක කොහොමද කෙරෙන්නේ. කරුණාවෝ දක්වන්නේ දුකට පාත්තායට මොන දුකටද. සමහර පුද්ගලයෝ ඉන්නවා තේරුම්ගන්න පුළුවන් නමුොත් විද දුෘට්ටියීගේ වැහිලා. ඒ දුෘට්ටියය ඉන්න නිසා ඒ පුද්ගලයා. ඒ දුෘට්ටියය මොත්ත එහෙම. එක රිංග එක දු තියටෙන එක ප්‍රේතවෙ වෙන මේ යාදිී වන්නාව පාගත වනවා. සතරා පාහයට හිමිකාරයෝ. හැයි කෙනෙගේ දුෘ්ියක් කපල අතාතත්යයට ගඩවා කිරිිකට ලෙහි නෑ. සෑහන්ට උත්සාහ කරන්න ඕනේ. ඒ දුෘට්ටිවාදී නොේ තර්කවාද ඉදිරිපත් කරනවා. අභියෝග කරනවා මේ රාජි බොහොම විසසිල්යෙන් යුත්තව වේවාට මෝන දේලා. යාල ප්‍රතිවඋත්තරය අතාර්තයෙන් දෙෙන්ඩ් ඕන. හැබැයි ඒ පුද්ගල කොටසක් ඉන්නවා ලෝකී හේතු බල ඇතු හරියට කතා කරලා විග්‍රහ කළ දෙනව නම් දැන්නම් මට පිළිගණඩ පුළුවන් මම ජාතින වැරදි මත් ඒකවා දැම්මරට ේදෙනවා. අහෙම ගණ්ඩ පුලුවන් කොටසක් ඉන්නවා. ඒ අයිතමයි දුකට වැටෙන්ඩ කියා දුකෙන් බේරගත්ත කියන්න නොන්නව අය. මෙන්න මේකර කියනවා කරුණා සහගත බ්‍රහ්ම විහරණේ ඒක තරයි සෙලා කිව දිහමයි. ලෞකික පැත්තත් තියෙනවා. ලිඩක් හැදිිලා රෝගයක් හැදිලා ඔොත්පලවෙලා ඉන්න කෙනෙකුට දුකට පිහිටවේ කා. ඒක එහෙම නැත්තේ නෑ. ඒක තමයි ලෞ ලෞග කරුණාව. ඉදිොත සේරුම්ගන්ට ඕන මෙත්තා කරුණා කියන දෙකක්. ැම මේ්‍ර්නේ මුල්රගෙන ආය මත්‍ර ගැ කියවුතුව නිස මේ විග්‍රහ කළේ. මුදිතාව උපේක්ෂාගෙන කාරණ දෙකත් ආරයන්ගේ මුජිතාවයි උපේක්ෂාවයි මොකද කියලා ඉළඟට පී ඉදිරිට සාකච්චා කරට බලාපොත්තේ මු මේ ප්‍ර්ණ කීපයක් අද තියෙන මේ ප්‍රශ්නෝලිින් වැඩිම වටිනා විග්‍රහයක් මේ ගෙනත්තේ. විවේක නිශ්‍රීත විරාග නිශ්‍රීත නිරෝධ නිශ්‍රීත ගොත්සග පරිනාමි මේ කාරණ හතන යුත්තවන බුදුතා භාවනාව බුදුතා සහගත සති සම්බෝජ්ජගගේ ධම් ඔච්චේ සම්බෝජ්ජන්ගේ විරිය සම්බෝජ්ජන්ගේ පීති සම්බොජ්ජන්ගේ මේ ආද වචය සත්ත බොද්ජග වරන්න ඒවාගේම කියනව තව ඳ විවේක නිශ්‍රීත විරාග නිශ්‍රීත නිරෝධ නිශ්‍රීත ොත්සගග පරිනාමී මේ කාරණා හතරින් යුත්තවන උපේක්ෂ අසාගත සත්තවෝජ්ජංග වලන්ඩ මේ ආකාරීෙන් පෙන්නෙනවා මෙත්තා කරුණා මුදිතාාව උපේක්ෂ කියන සතල ඒවාගේම සතර ්‍රහම විහරණ වා ආකාරය දැම් හරි ගැඹුරු විස්තරයා මේ ආකාරීෙන් වඩිනකොට පෙන්නෙනවා මෙලෝදී ලැබෙන්න වූ සමාදී මෙත්තා සමාධිය කරුණා සමාදිය මුදුතා සමාධිය උපේක්ෂා සමාධිය කියන මේ සමාදී මෙලෝදී වැලෙනවා ඒක විශේෂ සමාධිය ඒ සමාදිය වැඩුනට පස්සේ ඒ වැඩන කෙනගේ මානසිකත්තය ක්තලා වෙනසක් වෙනවා යම් කිසි සත්වේ දැක්කහම. ඒ සත්වයාගසිහි ඇතිවෙන හැඟීමක් ඇතිෙනවා අනේ කවදහරි මේ සත්වයා නිවන් සාන්තියම ලබාගන්න සැමසෙනවලන් කොච්චර හොඳද කියලා ඒක තමයි ඇතිවෙන අදහස මිතරත්වයක් දැක්කෝත් ඒ මිත්‍රත්වය බිළිබඳව වැරදි ආකාල්පත් ඇැරිලා. දහම් මිත්‍රත්වය පිළිබඳ වැදගත්කම දකිනවා ධර්මය සමඟ මිතුරුව ජීවත්වෙන්ද පුද්ගල මිත්‍රත්වයක් නෙමෙයි එතර යුක්තිදහගතව ධර්මානකෝලව ජීවිතයේ ගත කරනට කාටවත් ඒකින් අවැඩක් නෑ ඒක තමයිඒ වෙනස ඒවාගේ යම් කිසි කෙනෙකුට පිවිධ දෘෂ්ටිගත වෙලා අඥ්ඥාන ගතියෙන් ඉන්නවා දෙයක්කෝත් අනේ මේ පුද්ධලේ අතාර්ථයට පත් වෙලා ධර්මමා අබෝධයක් ලවාගෙන් කටීතු කරනවලන්නම් කොච්චරය යහපතත්ක් වයිද කියලා එහෙම හැඟීමක් එෙනවා මිසා ඒ පුද්ගලින් ෙසිහි තරහා කයිරයක් එන්නඇතුවයනවා මුදතාව කියන්නේ මගුල්ග දරකවායි කාලාලැබිලා න්නහා වෙලා ඉන්නවලන්ගේ ම ප්‍රාප කරෙකර ඒකර සම්තෝස වෙන්ට කියලා හිතා ඉන්නේ සම්පූරවිකෘතියා එනම් බුදුතාාව ගුණිය කියන්නේ මොනවාද. යම් කිසි බුද්ධල ඉන්නවා හරි සැඩ පරුසයි. මේ සැලපරස ගති තියෙන බුද්ගල ඉන්ට අනි කවධහරි නිමිලා සැනසිලා. බදලි ැඩල්ගති නැතිවෙලා ආරයේ මාර්ගයට නැබුරුව වල්ලන් කොච්චටර හොඳද කියලා. ඒම බුද්දිිරේ දකින්ට ඔයාදහසය නවා මිසාක්. ඔන් ක රහි කුපිතවීමක් එන්නේ නැතුවයනවා. මෙහෙමත් කියදිල කරන්න බැරි මිත්‍යය නියත මිත්‍ය දෂශ්ටි කොටා සි. ඒවාගේ මේ විධ සත්ව කොටා සොල්ඩ කරන්න දෙ නෑ ල තරු කර සතුන්ට. කෙරහි මොවා කරන්නද සත්තු වන්ට හතන මනුස්‍යය රඟ ඉන්නවා. හරක් වට හදනෙවුහෙම බල්ලෝ වෙන්ට හදනයෙව් ඒවා කියයට පුළුවන්ක මත් තීරනන් කියා දීලට බැරිනවා ති මොවා කරන්නද. අන ති කව ධහරි සත්‍යබෝධය කරනට මක පෑදේවා කියට නිහට න ඕොන කියපුල් කිය අන්න එක තමයි වෙනස තොර වයිරයක් රෝධියයක් හිතක කවුරුදක්කක්ත් ඇතිවෙන්නේ. මොන විදිියේ හිංසාවත් වීඩාවත් තමා කරාවවත් එහිෙමික් ඇතිවෙන්නැතුයනො මෙන්න මේක තමන්ටම අත්දකන්න පුළුවන් දෙයා මේතත්තර බත්වන හම කියනවා සතර බ්‍රහ්ම විහෙරණ සමාධිය වැඩිලා ඉති මේක නික ඇවල හොන් බෑ දැකීමක් ෝයිකොතිෙන් දෝන ර්ගවඩ ප්‍රතිඵලයක් ැබිලා තියෙන් දෝන. එන්න ඒ පිළවන්ද දන්න හධාරණයගෙන් හලා දැනුවත් වෙලා තියෙන් දෝන එහම තමයි මෙලෝ ප්‍රතිඵලී දකින හැටි ඔන්න මෙත්තාසාගත හිතක් වැඩුවොත් ආය මෛත්‍රයක් වැඩුවොත් ලැබෙන මෙලෝ ප්‍රතිබල. පරලෝ ප්‍රතිඵල වසයෙන් පලවෙනි වටේ හිට වැලලා තිවුණනොත්. ආකාසාල අංචාර්තන කියන දෙවියන් අතර උපදිනෝ. මොකදකද හේතුව මෙත්හිිතක් වැඩුව කෙනෙකුට මේ ලෝකයා පේන්නේ. ඇලුම් කිරීමකින් නෙමෙයි. මොක ද හේතු මෙහිිතක් නොවැඩුණු ලෝයා දහම් මෙතිහිතක් නොවැලි්ච ලකයා ඉන්න හා දූසිතාවේ. කතා කරන වචනයක් ගානි පවා බලපුහාම කාටහරි අනුම්පදයක් හිංගියක්. නිසාවක් පීඩාවක් අවැඩක් අසාධාරණයක් අයුත්්‍යයක් කරන කියන වැඩල දකිනවා. මෙම දකිනුට කවදාවත් ඒ ඇත්ත කකලා ඉන්ඩ හිතෙන්න එකට. ඒයට හිදුවට හිතෙන්න්නේ එත් නෑ නිදහස් සහසවාගේ මානසිකත්වය නිදහස් වේ නවා. අ්‍ය මානසිකත්වය නිසා උපදින්නේ ආකාසානා්‍ය එතනකිෙන අරුපාතල දෙවියන් අතර මේ ඉක්තරා ධ්‍යානයා රූපාචර දෙහැන් ඉක්මෝපු ධයානයක් ලැබින්න විදිහයට මිත්තා සාගත්ත ධයානී සුභ ින්හක කියන දේව කොට්ටාස පලවිනිියක සත්වයන්ට සුභ පතන සැනක කර්ුණ සාකත ධානය වන්නත් එක දෙවෙනි දැ. අන්න කට තමයි ගිහි ආකාසා ලංචා යතනය පොදන්නේ. මකද එතෙන්ට වැඩන්නට පහස්සේ සූපපතන මට්ටමටවත් සත්්‍යය දිහහා බලන්න හිතෙන්නේ. තරහට නෙවෙයි සත්වයින්ගේ තිබෙන කිරිටි ස්වාාවේ දකිනකොට මානසික කිිරිිටි ස්භාවි අුව ක්‍රියා කරන කතා කරන ඇඩි දකිනකොට අන මට්නම් ගුල ඇහටවත් පේන්න ඇතනක ඉට තමයි හොඳ දකින්නවත් නැතනහිටියය අන්නන්නේම අදහතාක්නගේ තරහටන එකක් නෙවෙයි නොදකින් විතරාකිකම් සරහට එක ඒ ජාතිනකම් දදුස හිතකිින් නෙමේ මේකන් කෙනෙ කෙනෙගේ හිතරි දවරනවා දැක්කත් ඒක හරි වේදනාවක් වෙනවා එම හි හිදුම්කාරනවා දැක්කත් කෙනෙක්ගේ ඒකත් බලන්න බැරි වේදනාවක් වෙන. ම මෙහමදවලුත් අහන්ඩ පලන්න සිද්ද වුනාන කියලා ඒකෙන් මිදිල ඇත්තෙන හිතක් ඇතිවෙනවා. කරුණා භාවනාාව ස්භාාවය අන්න හෙම එකක් මෙලෝදිලබන ප්‍රතිඵලයේ අන්න ඒක ස්වභාවය පරලෝ ප්‍රතිඵලි තමයි ආකාසාලංචා ඇතනය ඉපදීමන් අනි කාරණය එතෙන්ඩ යන්නේ යථාර්ථය දැකලා ආය ගුණය වලාාගත්ත කෙනෙක් අවසාන ප්‍රතිඵලය නිවනින් කෙලවර කරනවා නිසා කාසැරයක් කකාපහෝ කොහෙවත්යන් නෑ අතරගාවන්ට මෙන්න මේක මෙ ලෝ ප්‍රතිඵලය අන්න කරනා භාවනාව පරවල්ලෝ ප්‍රතිඵලයේ සහ අවසාන් ප්‍රතිඵලයේ මේ ලෝතර බුදුරාන් වහන්සේගේ බුද්ධත් ජානයට ගෝචෙල්ලා ලෝකයන කියාදීලා තින දහම් මුදුතා භාවන ටත් ොලා සිරෂ්ටයි. ඒ මුද භාවනාවට පත්ව වනහම ඒ මුදුතා භාවනාවේ සාන්තිය ලෝක සත්වයාට සැඩගතියලින් සම්පූර්ණ මිදිලා අනි මේ ලෝක සත්්‍යයා මේ ඇලෙන ගැටෙන ලෝකේ ඇලීමෙන් කම්පාවින්න නැතිනම් ගැටීමෙන් කම්පාවින්න ඇතුව සාන්තපාට පත්වේ නොලං කොච්චර හොඳද මෙන්න මෙහෙම මුදුතා අදහසක්ක ෙනවා හිදන්න යෝකට මගුල් ගතරවාගේ කාලා බී උඩ පැ පැෙන් අපපුටි හ නිකවාගේ ඒකට හන්තස ද කිය ති නොදන් කිය මංගල ැටි දා මාර්තයයක් දකිින් නතුව අර්ථ විකරහ කරන්නකින් වෙන දේවල් ඒ අපාකත ව වෙලා තිරිසංගෙන වෙලා දුෂ්චාතිය අපාපය විකෘති කරක උඩ පැනැ පැන නටනක ගැලපී න නෑ ඒ සුගති වා හැම නෙමයි හොට තේරම් ගන්ටෝන. එඒ කෙනෙක්ගේ හිත දවලන්නේ නැහන කෙනෙක් නිසා හිත හිදුම් කකා වේදලා වින්නේ නැත්නම් මේ ලෝක අසාරත්වය දක්කන පත්සේ මනවා කරන්න මොකට ගැටෙන්ද කියලා. ඒ ගැටීමෙන් කටෙන් නැතුව දැවින්න්නතුව නිවිලා සැනසිල නවලම් කොච්චට හොඳගේ දසක් න. තමාගේ මානසිකතේ එතන පිහිටියොත් මුතුදා භාවනාාව වලනා. න්නේ මුලල්තා භාවනාව ලක්ෂණය තමයි වි්ඥා ංචාතනය උපත්තිය දෙවැනි අරූපාවචන බවලෝ ධර්මා බෝධී සත්‍යත් එකට ලැවිිලතිනේ මානසිකත්ය තුළින් කෙලෙස් අනුසයත් බිඳගෙන යන්නේ නැවතවාරයක් ආපහෝබ ලෝකෙ සැරිසරඩි ඉන්න එයා යොකො මනාගාමි. එ හිිල විස කාලී ගවෙල වුාල පදති ිරිවා පපාවා මිසාක් නැවත සසලකමට වැටෙන්නේ නෑ මෙන්න මේ මුදතා භාවාව දීන ආනි සංසේ පරලවාසිහා වසානී උපේක්ෂ භාවනා විටත් තොලා බලවත් ලෝක සත්තන්ට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව. ධ්‍යහත වූ සාන්තිය පිහිටන්ට හැකිියාව තිරන්න අනේ සීර ලක සත්ඉන්න කොචහො. ඔය හැඟීමට ආපු කෙනා ඉන්න සමාධිය උපරිමයක් ලබලා. එ යම් තැනක ඉන්න වන ඇලෙන ැටින පැත්තකවත්ේ සම්බන්ධයක් නෑ. ඇලෙන් අන් අතර ඇලෙන් නැව ඉඩ පුළුවන් ගැටෙන් අන්න අතර ගටෙන් නැතුව ඉඩ පුළුවන් තමයිගේ සරයේ කෑලි කෑලි කවර ට හතුරේ කැපුුව. ර ග ැතු සදැතු නිහල ඉන්ඩක්පුලුව හරි ගැබුරුව එක අරිහත් පලට ඔන්න මෙන්න කියනමට මේ භාවනාව මෙන්න මේ උපේක්ෂා භාවනාව වාරි උපේක්ෂා භාවන වැඩුනොත් ආකින් චංඥායතනය හිලා උපදිනෝ මිලෝ ඔයස භාාවයෙන්හි දර උපේක්ෂා සමාදිය ඒ තමයි පරලෝ ගතිය යම් ආවිෂක් ඇත්ද මහකල්ප හැටදාහකාවිසයි. ඒකාලෙ ගෙවල ඉවරල ආපහු වෙන්න එහම පිනුව පානු මෙන බුදුරාන් වහන්සේ පෙන්වා මයිත් ආරය මෛත්‍රී භාවනාය විශේ සත්තුවය පෙන් න ය පිළිතුර කවදාවත් යන්නඩ බැමි ශසනය බැහැර මාගේ නහගත ශ්‍රාවකයක නහගතව තැරෙන්. මේ සිද්ධිය දන්න කවුරුවත් නෑ. ඉදි මෙහෙම ස්වභාවේ ඒ ආකාරවෙේද්දී අ්‍ය පරිබ්්‍රාජික කොටස් මාර්ත්‍යක සමවෙන්ට හදනා මොනවා කරන්නද කියලා බුදුරාණන් වහන්සේ අර බිස්සූන් වහන්සේ අට වික්ලා කළ දුන්නා. දැම් ඉන්න මේ සේරුම් ගන්ඩ මේ ආරය වෛත්‍රිය භාවනනා කියන වචි අති ශ්‍රේෂ්ට අයි. එච්චර වැදගත්දය. ලෝද හත්තයට ත්නවොනොත් ආගමි පලි ලබෙනගේ ඔනෝකයි. න ආගාමි නැවත ඉන්න නෑ කොයාටද කාමලෝකයට. ඒ රෝක උපල්න්නම් ආපහු වෙන්න අවසානයේ නිවනී කළවර කරනවා. සමහරලට මේ භාවනාවල් කරනකොට කෘථන ඇතින්න ෘස්සානය නැති ඇතින්නවා. ය රත්‍ර කාල නිද තේ ට කරනොට ෙලක් ොේ හග ද ගකිනන්න. කටුයනවාගේ පෙළක්කායියට පෙලක්කායින අහෙන නිදාගන්න හෙවා ඉන්න හොඟක් හොඳයි දඔවන් පටන් ගත්ත කරදරයක් ආවිසරයක් බුදිය ගණ්ඩට නෑ කියරනගේ මෙහෙමතන කළන්න කරන්න එපක් කරන්න දෙයන්න කොමුණක් ඒහම කරදරයක් ලන්නයක් නැනා හියකිවට කමන්නේ වැඩිය හොඳයි. ඒම කමි වඩන්න පුළුවන්නම් නරක නෑ හැබැයි තැනට සස විදියට කටයුතු කළන්න ද ඕනේ ඒසා එහෙම කල් මස්ථානයක් එහිට සත්ගය නාකාටකමන්නෑ සුදුහු දැන සුනාත දහරේත චරාත දම්මේ අහන්න දරන්න ධර්මය හෙසිරෙන්